අදත් මමාවා තුනශ්‍රේණී පුංචිවයාලට ගනිතය පාඩමක් අරගෙන. ඔන්න බලමු අපි ලස්සන පින්තූරයක් දිහා. මෙ පින්තුරෙන් අපිට පේවාදුවේපුතේ ලස්සන ගෙවත්තක් නේද මේ ගෙවත්තේ බොහොම ලස්සලට මල් අවල තියෙනවා කුරුල්ලෝ ඉන්නවා පේනවා පිට සරුගල් යනවා මේ ලස්සන ගෙවත්තේ පුංචි ගෙදරකුත් තියෙනවා. මේ ගෙදර හිටියා ලස්සන පවුලා. ැළමු අපි මේ පවුලි කවුද හිටියේ කියලා. අම්මයි තාත්තයි පුංචි ගෑනු ළමයිතුන් දෙනෙකුයි තමයි ඔන්න මේ ගෙදර හිටිය. ඉතිං අක්කයි නංගිල දෙන්නයි. මේ අක්කගේ උපන්දිනය ආවා. අක්කගේ උපන්දිනයට නංගිල දෙන්න කල්පනා කලාා අක්කට තෑග්ගක් දෙන්න ඕනි කියලා. මොකදද දෙන්න ඇත්තේ තෑගග නංගිලා දෙන්න. ඔවු මේ වත්තේ බොහොම ලස්සනට වැැවිලා තියෙන මල්වලින් එක්කෙනෙක් අක්කටහදනවා මල් මාලයක්. අනික එක්කෙනා අක්කටහදනවා ලස්සන මල් ලොටුන්නක්. උන බලන්නකු. මල් මාලේ මල් ලොටුන්නයි. හරි ලස්සනයි නේද. ඉතින් අක්කට හරිම සතුටුයි දැම්මේ. නங்கிිල දෙන්නගේ තෑගිදැකලා. அක්க்கா කල්පනා කරනවා நாங்கிලமே மල් கியගනිமே மල්මාලට மල්ලොටන්නට අමනන්න ඇතිද කියලා. அක්ක කල්පනා කළයි වගේ නங்கிල දෙන්නටකින් புංචි පාඩමකුත්මට කියල දෙන්න පුළුවන් වෙයි කියලා. එක නිසා අක්க்காහනවා නங்கී ஒගොල්ல்லோ මේමල්මාල මේ මල් ඔටුන් හදන්න මල් කිය ගාන පාවිච්චි කලාද. කිය ගානය ඇමිනුවද කියලා. ඔන් ඉතින් අරපුංචි නංගී ඉසෙලාම මම තමයි මල් මාලි මල් ගණන් කරන්න කියලා ගනන් කරනවා. කොහොමද බලමු මෙයා ගණන් කරන්නේ. එක්කයි දෙකයි තුනයි හතරයි. ඔය විදිහට මල් එකින් එක නංගි ගනන් කරනවා ඒ වෙලාව අක්ක කියනවා නංගී ඔයා මේ මල් මාලි මල් අමුනලා තියෙනෙ මල් දෙක ගානෙනේ ඉතින් එහෙනම් ඔය තරම් අමාරුවෙන් අපි එකින් එක මල් ගණන් කරන්න ඕනේ නැහැ බලන්න මල් දෙකගානෙ තියෙනවා එහ ඔයාට පුළුවන් මල් දෙකින් දෙකට ගණන් කරන්න කියලා හොම කියලා අක්කා නගිට කියලා දෙනවා. මල් දෙකෙන් දෙකට ගනංකරන හැටි. මේ බලන්න දවේපුතේ මල් දෙකයි හතරයි හයයි අටයි දහයයි දොලහයි ද හතරයි දහසයයි ද අ්ටයි විස්සයි. මල්කීයක් ඔ! මල් දෙකගානේ මල් විස්සක් තියෙනවා මේ අක්කට හදපු මල් මාලේ. දැන් මල්මාලෙ මල් ගනන් කලානේ එතකොටාර පුංචි නංගි කියනවා මත් ගනන් කරනවා. අක්මා මල්ගාන ගණන් කරන මටත් පුළුවන් මම හදපු මල් ඔටුන්නෙ තියෙන මල්ගාන ගනංකරන්න කියලා බලමු. ඔන්න චූතිි නංගී. කොහොමද ගණම් කරන්නේ එයාගනම් කරනවා මල් දෙකයි හතරයි හයයි අටයි දහයයි දොලහයි දහ හතරයි දහසයයි දහ අටයි විස්සයි උන්න බලන්නකෝ ඔක්කොම මල් එයාග මල්ලටු නෙප් විශසක් තිබුණ දැන් මේ පුංචි නංගි එකයි දෙකයි කියලා ගනන්කරේ නැහැනේද. දැන් අපිටක් පුළුවන් දෙකයි හතරයි, හයයි අටයි දහයයි දොළහයි දහ හතරයි දහස්සයයි දහ අටයි විස්සයි කියලා ම දෙකෙන් දෙකට ගනං කරන්න. ඔන්න එහෙනං දැ මම, ි ඔයාලට ගනන් කරන්න මල් ටිකක් කරගෙන ආවා. අපි බලමු මේ මලුත් දෙකෙන් දෙකට කොහොමද ගණං කරන්නේ කියලා. ඔන්න බලන්නදුවේපුතේ මම මල් දෙකගානය අරගෙන. මේ ලස්සන පුංචිපෝච්චියයට එකතු කරනවා. ඔන්න මල් දෙකයි. Hatterai. đây, ai? Hai ai? Hạ thờ hai ai? Đô la hai? දහහතරයි දහස්සයයි දහ අටයි විසයි ඔන්න බලන්න එහෙමනම් මීතියෙන පෝච්චි දහයත් ල් ලොක්කොම කියක් තියෙන වද අපි ආයමත් ජනන්කරගෙන යමු බලන්න මෙන්න දෙකයි හතරයි හයයි අටයි දහයයි දොළහයි දහහතරයි දහසයයි දහ අටයි විස්සයි. මල් පෝච්චි එකයි මල් දෙකයි. මල් පෝච්චි දෙකයි මල් හතරයි. Malpoci tunailhai mal malpocihaai malataataai malpoci pahaai mal maldai, malpooci hayai maldolai, malpociai maldahaai malpoociai maldaaseai malponaveai maldaataai malpooci ai. විසයි බලන්න මල් පෝච්චි දහයක මල් දෙක බැගින් ඔන්න මල් විසක් ක අපි ගණංකරා දෙකෙන් දෙකට අපි ගණන් කළ. ඔන්න එහෙනම් අපි බලමු මොකදදමේ ගුණකිරීමේ ගැටලු විසදන්න තමයි දැන් අපි මේ යන්නේ. දුවපුතේ தැන් අප දෙකෙන් දෙකට ගணන් කලා. දෙ දෙකට ගං කලා දෙකයි හතරයි කියලාි දෙ දෙකට ගனන් කලා. බල අප என்னන්නவா? ஹாவிக். හාவට கண்ியத்த.வேප එක හාவாයි கண்க்கியது. එකක්க்கෙනයි කන් දෙකයි දැන් හා දෙனைයි කියද හතරයිළට හාෝ තුදனைයින් හයි හාෝ හතර දෙனை කண் අட்டයි දැන් හාෝ පස් දෙனைයි කண் දහයයි இළඟට හා, னைாய் கண் துலாய் இலට ஹாவோ ந்தனைாய் ද හරක්තියෙනවා දැ කොහොමது ஹாவோ அட்டதனாய் க கியதுது எே දයි அட்டை க දச இலங்கட்டாப்பிபலும் ஹாவோ நவதனைாய் க ද அட்டாய். මොකද හාවෝ දහ දෙනයි කන් විස්සයි ඇයි අපි එහෙම කියන්නේ එක හාවෙක්ට කන් දෙකගානේ ඔන්න තියන නිසා දැන් අපි දන්නවා දෙකෙන් දෙකට ගණන් කරන්න අපි මේකට කියනවාපුතේ වැඩිවෙමින් ගණන් කරන නිසා ගුණ කරනවා කියලා අප මේකට කියනවා ගන්න කරනවා කියලා. අපිට දැම් මේ බොහොම විනෝදයෙන් ගුණ කරන්න පුළුවන්. මේ අපිට බොහොම විනෝදයෙන් කරන්න පුළුවන් ක්‍රීඩාවක් විදිහටත් නේද. ඔයාලට කරන්න පුළුවන් තමන්ගේයාලුව එක එකතු වෙලා බලන්න එක් වරක් දෙක සමායි දෙකයි. එක් වරක් දෙක සමායි. දෙකයි ඊළඟට කියනවා. දෙවරක් දෙක සමානයි හතරයි තුන් වරක් දෙක සමානයි හයයි හතර වරක් දෙක සමානයි අටයි. පස් වරක් දෙක සමානයිද හයයි. හය වරක් දෙක සමානයි දොළහයි. හත්වරක් දෙක සමානයි දහ හතරයි. අට වරක් දෙක සමානයි දහසයයි. නව වරක් දෙක සමානයි ද අටයි දහ වරක් දෙක සමානයි විස්සයි. ඔන්නොඒ විදිහට අපි ගුණන වගුව කියනවා පුොහොම විනෝදෙන් වරක් දෙක වරක් කියල කියන්නේ. වාරයක් කියන கை ඊலඟට අපි බලමුකද කරන්න කියලා අපි. දැං புතාලට මෙ මේ ලකුණ ටිකක් දැක්කනේ ද අපි කලින් අපි මේ මෙෙම ලකුණක් තියෙනවා කියල දැක්ක. මේ ලකුණට අපි කියනා පුතේ ගුණ කිරීම. කිීමේ සංකේතයේ කියලා ඔන්න අපි කියනවා. තැන් මගි දුවලපුතාලට එක්කොතු කිරීම අඩු කිරීම ඒ ලකුණු අපි දන්නවා. මේක අපිට පොඩ්ඩක් අලුත්නේද. එහෙනම් මෙන්න මේ සලකුණට අපි කියනව මේ සංකේතයට අපි කියනවා ගුණ කිරීම කියලා. මෙහෙම සලකුණක් මෙහෙම ලකුණක් මේ වගේ සංකේතයක් දැක්කොත් එහෙනම් මකද්ද මේ කරන්න තියන්නේ. රීම තමයි කරන්න තියෙ දැන් එකතු කිරීමේ ලකුණ දැක්හම අපි දන්න මේ තියන එකතු කරන්න කියලා එහෙමනම් මේ ගුණ කිරීමේ ලුණ මේක බුණ හමපි ගුණ කරන එක තමයි කරන්නේ ඔන්න අපි බලමුහෙම නම් දැන් මොකදද මේ වෙන්න කියලා බලන්න එක පැත්තක සංඛ්‍ය ඉලක්කං නාවක් ලියලා තියෙනවා නේද. අපි බලමු දැන් අපි මොකක්ද කරන්නේ යන්න කියලා. මේක ලියල තියෙනවා පුතේ එක් හුවරක් දෙක සමානයි දෙකයි කියලා. එක් වරක් දෙක සමානයි දෙකයි කියලා ඔන්න ලියල තියෙනවා. බලන්නකෝ. ඔන්න මල් දෙකක් තියෙනවා. මල් එක ජෝඩ අයි. නේද දෙන්නෙක් ඉන්නවා. ඊළඟටාපි බලමු? ඔන්න මල් කියක්කාවද. දෙකයි දෙකයි හතරක්කාව. දෙක එකතු කිරීම දෙක සමානයි හතරයි. ඒ වගේම අපිට කියන්න පුළුවන් දෙවරක් දෙක සමානයි හතරයි කියලා ඔන්න දැන් අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි බලමු. බලන්න මල් දෙකේ දෙකේ ජෝඩු කියක්කාවද. ! දෙකේ ජෝඩු තුනක්කාවනේද දෙකයි දෙකයි දෙකයි. දෙක එකතු කිරීම දෙක එකතු කිරීම, දෙක සමානයි හයයි. මේකමාපිට කියන්න පුළුවන් තුන්වරක් දෙක සමානයි හයයි කියලා. ඊළඟට අපි බලමු බලන්න දෙකේ ගොඩවල් එද මල් දෙකේ දෙකේ ජෝඩු කියකාවද. දෙක එකතු කිරීම දෙක එකතු කිරීම දෙක එකතු කිරීම දෙක එකතු කිරීම ද නෑ දෙක සමානයි එහෙනං අපි මේකට කියනවා දෙකේ ඒවා හතරක් නිසා හතරවරක් දෙක සමානයි අටයි දැන් ඔන්න දුවල පුතාලා හොඳට බලන්නකෝ මේ දෙක්කා එකතු කිරීම දෙක සමානයි හතර කිව්වත් දෙවරක් දෙක සමානයි හතරකිව්වත් කිසිම ගෙටලුවක් නැහැපුතේ එකකමක් නැහැ. බලන්න දෙක දෙ දෙකකි කියා ගොඩ දෙකේ ලක්කම් ලියන්න ගිහාම අපිට සමහරක් විට මේ සංක්‍යාවක් මගහැරෙන්න්න පුළුවන් නේ ද දෙකේ ගොඩාක් ලියාගෙන යනකොට අප එක දෙකේ ඉලක්කමක් මගහැරෙන්න්න පුළුවන්. ඉති ඒවගේ අවස්ථාවක් නිසා අපි බලනවා. මේ ගුණකිරීමේ ලක්වුණ දාලා අපිට දෙකෙන් ගුණ කරගෙනයන්න පුළුවන්නන්. එකතු කිරීමේ ලකුණු ගොඩාක් ලියාගන්නවට වඩාපිට මේක බොහොම ලේසියෙන් අපිට මතක තියාගන්න පුළුවන් අපි බලමු ඊළඟට ඔන බලන්න දෙකේ ඒවා පහක්කාවනේද දෙකේ දෙකේ පහක්කාව එහෙමනං අපි කියනවා පස් වරක් දෙක සමානයි ඩහයයි ඊළඟට අපියමු ඔන්න බලන්ඩ දෙකේ ඒව හයක් එහෙමනං අපි කියනවා හයවරක් දෙක සමානයි දොළහයි. දැංාව දෙකේ ඒවහතක් හත්වරක් දෙක සමානයි, දහහතරයි දැංාවටක් අටවරක් දෙක සමානයි, දහසයයි නවවරක් දෙක සමානයි, දහ අටයි දහවරක් දෙක සමානයි, සයි බලන්න දෙකේ ඒ ගොඩක් එකතු කරනවට වඩා. අපි මේ ගුණකිරීම භාවිත කරහම අපිට පොහොම ලේසියෙන් ඒ කිව් විදිහට දෙකෙන් ගුණ කරගන්න ඔන්න පුළුවන්. දැම් මගේදුවලපුතාලා බලන්න දැන් අපි පින්තුරා ඇසුරෙන් දෙකේ ගුණනවගුව ගැන කතා කලා. දැන් අපි ඉලක්කම් භාවිත කරමින් කොහොමද දෙකේ ගුණන වගුව ගොඩනගන්න කියලා බලමු. බලන්න. ඔොන මල් දෙකක්කාව එක් වරක් දෙක සමානයි දෙකයි දෙවරක් දෙක සමානයි හතරයි බලන්න මල් හතරක් තියෙනව නේද තුන් වරක් දෙක සමානයි හයයි මල් හයයි හතර වරක් දෙක සමානයි අටයි පස්වරක් දෙක සමානයි දහයයි මල් දහයක් මේ වෙනකොට තියෙනවා හය වරක් දෙක සමානයි දොළහයි හත දෙක සමානයි ද හතරයි. අට වරක් දෙක සමානයි, දහසයයි නවවරක් දෙක සමානයි ද අටයි දහවරක් දෙක සමානයි විස්සයි. ඔන්නය විදිහට අපිට දැන්පුලු අන්දුවේපුතේ දෙකෙහි ගුණන වගුව හරිම ඉක්මනට පාඩම් කරගන්න. මේ බලන්න, අපිට තියෙනව පුංචි ක්‍රියාකාරකමක් කරන්න. ඔන්න දැම්මන්දවල පුතාලාට කිව්වන්නේ අප පුංචි ක්‍රීඩාවක් කරන්න යන්න. කෝච්චි පෙටි ටික්මු අපි ලස්සනට අමුනන්ඩයි දැම් මේ ලෑස්ති වෙන්නේ. මේ කෝච්චි පෙට්ටි දේපුතේ අපි ඩොමිනෝපත් භාවිත කරමින් තමයි හදලා තියෙන්නේ. අපි බලමු මේ කෝච්චි පෙට්ටි පිළි වෙලට අමනන්නේ කොහොමද කියලා ඔන්න බලමු අපි දැ කෝච්චි පෙට්ටි කීපයක්ම තියෙනව පුත්තේ අපිට නේද. පෙටි හතරක කෝච්චයක් තමයි දැම්ම යන්න හදන්නේ. එක පෙට්ටියක තියෙනවා? ය සහ හතරවරක් දෙක කියලා සටහන් වෙලා. තවත් කෝචි පෙට්ටියක තියෙනවා අට සහ පස්වරක් දෙක කියලා සටහන් වෙලා. තවත් කෝචි පෙට්ටියක් තියෙනවා. හතර සහ තුන්වරක් දෙක කියලා සටහන් වෙලා තවත් එකක් තියෙනවා. දහය හත්වරක්, දෙක කියලා සටහන් වෙලා. ඔන්න අපි බලමු කෝච්චි පෙට්ටිවලින් මට ආසයි මෙන්න මේ පෙට්ටිය ඉස්සරහට ගන්න. ඔන්න බලන්නකෝ දැන් හතර තියෙනවා තුන්වරක් දෙක කියලා සටහන් වෙලා තියෙනවා. එහෙමනං මග දුවලපුතාලා කියන්නකෝ. ඊළඟට එන්න ඕනි කෝච්චි පෙට්ටිය මේ තුනෙෙන් මොකදද. බලන්න හොඳට දැන් අපි දෙකේ ගුණන වගුව දන්නවා එක නිසා අපි දන්නවා දැන්. තුන්වරක් දෙක කියයිද. ඕ! තුන්වරක් දෙක හයයි එහෙනම් පිළිතුරවිදිහට හයලැබෙන කෝච්චි පෙට්ටියනේදීළඟට එන්න ඕනේ. මොකද තියෙන්නේ හයතියන කෝච්චි පෙට්ිය මොකක්ද වේ පුතේ. ඕ මෙන්න මෙයානේද. හ බලண்டකෝ ஒන්න බලන්න நீ බලන්න තුன்වක් දෙක හයි කියන கோච්ச்சிි பெட்டியாப்பி அரගෙන පිலிවෙට තිබ්බා. இහෙමனாම් දැම් මகிදුවල පුතාලදන්නවනේද. අපිටමොකද කරන්න තිෙන. හතර වරක් දෙக்க கது. හතර වක් දෙக்க කියன. තුර ලබාගන්න පුළුවන් මේ කෝච්චි පෙට්ටි දෙකින් මොකේදපුතේ අටතියනයකද ද හයතියනයකද. ඕහ දැන් අපි දන්න වහෙනං මෙතන හතර වරක් දෙක කියලා කියන්න කියද. අ්ටයි ඔන්නහෙනං ඊළඟට එන්න ඕනි කෝච්චි පෙටිය මෙන්න මෙයා? බලන්නකෝ ඔන්න බලන්න තුවරක් දෙක හයයි හතර වරක් දෙක? ටයි ඊළඟට පස්වරක් දෙකද කෝචි පෙට පක් දෙක කියන කෝචි පෙට්ටිය මොකක් දෙහෙනම් මෙන්න මකනේද ඔන්න බලන්න දුවේ පුතේ අපි ඩොමිනෝපත් ඇසුරෙන් නිර්මාණය කරපු ලස්සන කෝචි පෙට්ටියක් පිළිවෙලට බොහම ලස්සනට හැමිනිුවනේද අපි ආයමත් බලමු තුන්වරක් දෙක හයයි. මෙහි ගුණිතය සඳහන් වෙන පිළිතුර තමයි පුතේ ඊළඟ කෝච්චි පෙට්ියට අප අමුණන්නේ. පලන්න හතරවරක් දෙක. එහි ගුණිතය සටහන් වෙන පිළිතුර තමයි අපේ ඊළඟ කෝච්චි පෙට්ටියට අමනන්නේ. පස්වරක් දෙක. එහි ගුණිතය සටහන් වෙන පිළිතුර තමයි ද හයයි. ඊළඟ කෝච්චි පෙට්ටියට අපි අමුනන්නේ දැම් මේක මගේ දුවලපුතාලට ගෙදරදිත් කර හැකි පාසලේ දිත්‍යයාලුවත් එෙක්ක ඩොමිනෝපත් පාවිච්චි කරලා බොහොම ලස්සනට දෙකෙහි ගුණනවගුව ගොඩනගන්න පුළුවන්. අපි බලමුහෙනම් තවපුංචි වැඩක් කරන්න. දැන් අපි කෝච්චි පෙට්ටියක් හැදුවනේ වෙන්න බලන්න. දැන් අපි දෙකෙන් ගුණ කරමින් තවදුරටත් විනෝධ වඩයි යන්නේ. මේ බලන්ඩ දැන් මෙතන තියෙනවා වගේ ඩොමිනෝපත් කිහිපයක්ම අපිට පේන්න තියෙනවා. බලන්නකො හය ඉනඟට තියෙනවා දෙක ගුණකිරීම දෙක. එහම් දෙ ගුණකිරීම දෙක කියන එකේ පිළිතුර මොකක්ද දෙන්න ඕනේ. මොන ඩොමිනෝ පතද මේකෙන් එන්න ඕනේ. පලන්න දෙක ගුණකිරීම දෙක කිව්වාහම පිළිතුර හතර විදිහට එන ඩොමිනෝ පත තමයි එකතු වෙන්න ඕනේ. ඊළඟට අපිට කියනවා. පහ ගුණකිරීම දෙක. මොකදද පිළිතුර. මේකේ පිළිතුර එන්න ඕනේ? පස් වරක් දෙක සමානයි දහය කියන පිළිතුරාපිට ලැබෙන ඩොමිනෝපත ගත්තා තවත් එකක් බලමු. අට තියෙනවා තුන් වරක් දෙක. මොකදද මේ දෙකෙන් එෙන් ඕනේ තුන්වරක් දෙක කියන එක පිළිතුරාපි දන්නවා. තුන්වරක් දෙක හයයි. ඊලකට අපිට කියනවා. හයවරක් දෙක. මොකදෙන් ඕනේ ඩොමිනෝපත දොලායි. ඔන්න බලන්න දෙකෙහි ගුණන්න වගුව භාවිත කරමින් අපි බොහොම විනෝදෙන් පුතේ ගුණන්න වගුව ගොඩනැගවා දෙකෙන් දෙකට මුලින් ගාණන් කලානේ ද අපි ගුණකිරීමේ ලකුණේ ඉගෙනගත්තා දැම් මගදවල පුතාලට පුලුවන් දෙක්කෙහි ගුණනවගුව හොඳින් මතකතියාගන්න ක්‍රියාකාරකම් ගොඩක් අපි කලානෙ නේද එහෙම නම් මගදවෙල පුතාලා තවත් දවසක මුුණ ගැහන්න මම එනවා පිට පුලුවන් පොතේ දැම්මේ ගුණනවගුව සම්බන්ධ අභ්‍යාස කිහිපයක්ම කරන්න තුනශේණයේ. ඔගළඟ පෙළපොත තියෙනවා පිටුවංක විසිහාය විසිහත විසි අට්ට සහ විසිනවය කියන පිටුවල ඔග ලන්ට තියෙනව මේ දෙකේ ගුණනවගුව ඇසුරෙන් බොහොම ලස්සන ක්‍රියාකාරකම් ගොඩක් කරන්න. ඒවත් කරලා පුතාලගි ගුරතුමියයට පෙන්න්න ගුරතුමාට පෙන්නන්න. හරි වැරැදි ලකුණු කරගන්න එහෙම නම් ආයමත් තවත් අලුත් පාඩමක්කෙක්ක මගේ දුගල පුතාල මුණ ගැහෙන්න අයමත් දවසක මමේනවා. උගල හැමෝටමදුවේපුතේ අයිබෝුවන්